තුක් නතුවම ලංකාේ මිනිස්ස ඊස් ්‍රයිලට මචර කැමතියයි. ඊස්්‍රයිලි අයත් එහෙඉන්න සිංහල මිනිසුන්ට ගොඩක් සලක්‍යයයි. එහෙ ජීවත්වන සහර ශ්‍රීලාංකිකැන් පවසන්නේ මැරුණත් ඔවන්න දා එන්නේ නැහැ කියලා. නත් අප අයට හොඳටම සලකනවා. මේකට හේතුව මොක්ද ඒකට හේතුව අපිසා යුදෙවෝ කියන්නේ නෑදෑය කියලකිවොත් ඔයාඒ විශ්වාස කරනවද. ඉස්සර වෙලාම කියන්න ඕන මේ කතාව සීයට සියයක් විශ්වාස කරන්නපා.මොකද අපි කරන්නේ තොරතුරු වාර්තා කිරීමක් පමණයි. ඊට පස්සේ මේ කහලා කියන්න එපා අපි අරවිදියට කිවූ අපි මේ විදියට කිව කියලා හොඳට මතකතියා ගන්න අපි මේ කරන්නේ තොරතුරු වාර්තා කිරීමක් පමයි. මොලක් ඇතියා මේේ වැඩ සටහන බල්න්න කියල අපි විශ්වාස කරනවා තොරතුර ලාගත් ූලා ස්‍ර කිපෙකුත් අපි පහ ිස්කප්න කිය. එසක් කැමතියටගෙල්ලලා බලලා ඒගැන අදහසක් හිතාගන්න පුළුවන්. ආචාරිී බිරෑන්ඩ් ඔබේසයර සඳහන් කරන විදිට, ලෝකේ රටවල් බොහොමයක් ජනවාසුනේ රාවනා රජතුමාගෙන්. පලස්ථීනය කියන්නේෙ ඒ අතරින් එකතනක්. පලස්තීනය කියන්නේෙ පුාණ ක්ෂ ගෝත්‍රකයන් පදිංචි කළ ප්‍රදේශයක් කියල තමයි ඔහු පවසන්නේ. රාවන රජතුමා ලෝකයේ රට රටවල්වල සිංහලයන්න පදිංචි කල්ලා තින්නේ පෑන්න එකකට. එතුමා හෙලජාතියේ කිසිම දවසක විනාශ නොනවිදිහයට තමයි මේ පලෑන්ක ක්‍රියාත්ම කල තිෙන්නේ. එනිසාම රාාවණ රජසමේ හෙළයන්ගේ කොලනි ලෝකය පුරා රටවල් ගණනාවක තිබුණා. මේ කොලනි ව්‍යාපාරේ මූලිකය තමයි රාවන රජතුමා. නැවතවතාවක් අපි මතක් කරනවා මෙවා අපි කියන කරුණු නෙවෙයි. එකල සබරගමේ ජුදානමින් රක්ෂ ගෝතික නායකෙක් ෙටියා. මොහ සමගත් විශාල ජන පිරිසක් නැවමගින් කනාන්නම් ප්‍රදේශයට පිටත් කලා කනාන් කියල කියන්නේ පලස්ථීනයට. එදා සබරගමේ තිබුණ පුරාණ සිංහල භාෂාව අද හිීබෘු භාෂාාව ආචාරී මිරැන්්ඩෝ පවසනවා. හීබරු වට පත්වෙලා තිෙන්නේ සබර ගීනවචචනය කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීමෙන් පසුවයි. ඒයන්නේ සබර හබර හෙබර හෙබෙරෙව් හීබරු විදිට වෙනස් වෙලා තියෙනවා. මේ අවුදු හද්දාස් පන්සේකට එයා සබරගමේ භාෂාවයි. යුදෙව් ජනතාවගේ ලේසාම්පල් පරික්ෂා කළ යුරෝපියය විද්‍යාඥක් වන පල් පිටසන් සඳහන් කරන්නේ ඒව පුාණ ශ්‍රීලංකා පාසින්ගේ රුද්රයට සමාන බවයි. ඒවගේම පුරාණය යුදෙවජනයා ලංකාවේ පදිංචිව සිටි බවට ඉතිහාස මූලාශ්‍ර සෙවීමදි හබ වෙනවා නම්වන සීවසදී ලංකාවට පමිණි එබන්වාහප්නම් දේශ ගවේෂකයාද, ක්‍රස්තු වර්ෂ මස්සේ එක කොහිදි මෙහ පැමිණි අබුසාහිත් පවසාතිබෙන්නේද එකල ලංකාවේ යුදෙවන් සිටි බවත්, ලක්වසය යුදෙවන් සමඟ හිතවත්කම් පැත්වූ බවත්ය. දස් නැති රාබි සංචාරකයක් පවසනාකාරයට නම්වන සේවසේද මෙරට පාලනය කළ රජතුමා සමීපය සිටි උපදේශකයන් දහසේ දෙන අතර ජුදා උපදේශකයන් හතරනෙක් සිටි බවයි දහවන සේවසේද මෙහ පැමණි අබුසේන් අල්හසන් නැති අරාබි දේශ ගවේෂකයක් පවසන්නේ ඕට ශ්‍රී ලංකාවිදි බොහෝමයක් යුදෙව හම වූ බවයි දොස්වන සේවාසේද මෙහ පමි බෙන්ජමින් ෆ් ටඩිලා පවසන්නන්නේ ඒවකට ශ්‍රී ලංකාේ යුදෙවන් තුන්දහසක් පමණ ජීවත්ව බව. යුදෙවන් තමයි මුළ ලෝකන් රජ යි එක වැ. තිය මුළු ලකයටම යුදවන්ඉන්නන්නේ සයට බින්දුවව දශම දෙක විතර ප්‍රමාණයක් නමුත් නොබෙල්තෑගි වලින් සියයට විසි දෙක් විතරම අයිති වෙන්න මේ ගොල්ලන්නට, මේවා එසේ මෙේ නොබෙල්තයාගනවෙේ, විද්‍යාාවසා තාක්ෂණයට අදාේවා යුරපය රටබල්වල යුදෙවූ ීවත්වෙන්න සියට පහක විතර ප්‍රමාණයක්. නමුත් ඒ රටවල්වල ඉංජිනේරුවන්ගෙන් වෛද්‍යවරන්ගෙන් සියයට පනස්ස එකක්ම යුදවන්. ඇමරිකාවේ යුදෙවන් ඉන්න සියයට තුනක විතර ප්‍රමාණයක් නමුත් සයට විස්සි හතක් විතර නොබෙල්තෑගේ ඇමරිකානු යුදෙවන්ගේ. තිමත් බෞතික විද්‍යාජනයක්ක් ව ල්බර් යින්ස් ටයින් නොවිද්‍යාවේ පියාවිදියට සහන්න්න සික් යිඩ ජනප්‍රිය සිනමකර ස්ටව පිල් බග වගේම ෆෙස් බක් නිර්මාමතෘවරයා විතරක් නෙවේ Google හොයාගත්තු දෙන්නගෙන් එක්කෙනකුත් යුදෝජාතිකෙක් තමයි ලක පලවෙනි එන්නත් කටුවේ නිර්මාත්‍රු පලවෙනි පෝලිෝ න්න හොයාගත්තු වෛද්‍යවරයා ලෝකෙ පළමු චෙස් චම්පියන්ස් ලගෙන් බහතරයක්ම යුදෙවන්. එත් වාලා දන්නවද ලෝකෙන්න්න යුදෙව් ප්‍රමාණය සමමානයි සිංහල මිනිසුන්ගේ ප්‍රමාණයට. එති ස් ්‍රයිල ලක බලව රටක්වෙනනකොට අපි හිඟන්න ඕනේ කොහොමද ඒකනං ඇත්තටම හොයල බලන්න අශ්‍යෙන කාරණාවක්. හැබැ යුදෙවන්ගේ අඳුරු පැතිගෙනත් දැනගෙනඉන්න. ඒකන්නේ මෝුන් සාන්තුවරය නෙව. දැන්ටමත් යුදෙවෝ හිතාගෙනන්නේ ඒ අයි දෙවියන් වහන්සේ තෝරගත්තායි කියලා. ඉතින් තමන් උසස් නිසාම පහත් අනිත්ත අයව අතුගාලදාන්න ඔවන් තරණය කළොත් ඒවගේම ලෝක ආක්‍රමණයකට අවොත් අන්න එදාට ඒක මුස්ලි මන්තවාද වගේ ලේසිවෙන්න නහෑ. ඔවුන් අයුදයන් වගේම දැනුමෙනත් ඉතාමත්ම සන්නත්දයි. ඒවගේ ඉතාමත්ම සංවිධානාත්මකයි. අපිවාගේ නෙවෙේ ඕුන් සැලසුම් හදියව නිර්මාණය කරන්නේ අවරුදු දහස් කරනාවක් ඉස්සරහට හිතල බලලා ඉතින් ඔයා හිත විට ඒස්ට්‍රයිල් ජාතිකයන්ගේ හ සිංහල ජාතිකයන්ගේ මොක්හරරි සම්බන්ධයක් තියෙනවා. ඒගෙන ඔයාදරන්න අදහසක් අනිවාරම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා. අපි මේගේ අලුත්ම වීඩියෝවක හම්බෙන බලාපොත්වෙන් අදට සමුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්න. වාල තාමත් අපේ චැනල්ලක සබස්්‍රයි් කරනත්තන් අනිවාරෙන්ම පහලින්තියන රතු පාටනෝ බල සබස්්‍රයි් කරන්න ඒගේ පුංචි බෙල්ලයිකන්න කක්ලෙක්කරොත් අපිය අලුත ීඩියවත් දාාපු ම යාලගට ගන්න ගැනීමේ හැකියාව තිෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙම සියලුම දෙෙනට සුබදවක්.